at the Baba Yakasema, met the Gava Popi and the Sea, Langa Pata in the Gena Kondurana Rana Sena, Atarin Baba, Ranga Pana, Miulasa Baba, Mata Pena, Sihinaya Pura Sarana. ඊළඟ සැරේ ගේම දෙන්නේ මානාමංගල විතරක් නෙවෙයි අපිටත් එක්ක. බලමුකො මිනිහා කොහොමද ගේම එක දෙන්නේ කියලා. එහෙම කියලා හරියන්නේ නැහනේ බං. අපි කොහොම හරි මේ කොන්ට්‍රැක්ට් එක දීපකව හොයා ගන්න ඕනේ. ඒක ඉතින් අපිට හොයා ගන්න බෑ. ඇයි 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 බැරි? ඇයි බැරි? ඇයියකෝ දැන් උඹ යක්ෂ, පෙරේත, කුම්බාණ්ඩ, නාග, රාක්ෂ, පිසාච, දේව ඔක්කොමත් එක්ක ඩීල් දාලා නැති තියෙන්නේ. බැරිද ඔය එකෙක් ගෙවත් සිග්නල් කණුවක් ඉල්ලගෙන අපිට කවුද මේ වැඩේ දුන්නේ කියලා ඔයාලා බලන්න. එහෙම කරන්න බෑ. ඒත් ඉතින් මට හිතෙනවා එහෙම පුළුවන් වුණත් එහෙම හොයාගෙන වැඩක් නෑ කියලා. ඇයි? අපි මහානාමංකල බේරුවා තමයි. ඒත් ඉතින් ඇත්තටම එයා බේරන්න ඕන කෙනෙක් නෙවෙයිනේ. මට හිතෙනවා මේ ගේම් එක දෙන්න ඇත්තේ අපි දන්නම කෙනෙක් කියලා. දන්නම කෙනෙක් කිව්වේ? ඒ වගේ වැඩක් නැහැ. කෝ කවින් විසුමිත් මාමයි. පොලිසියට කට උත්තර දිලේ. අපි වැඩි දවසක් යන්න කලින් මහානාමංකල මෙහෙට ගෙන්න ගන්න ඕන. ඒ මොකටද? එකක් එයාගේ ආරක්ෂාවට, අනිත් එක කොහොම හරි යාව හොඳ කරන්න පුළුවන්ද කියලා බලන්න. මං නම් හිතන්නේ නැහැ බම් මිනිහව සම්පූර්ණයෙන්ම සනීප කරන්න පුළුවන් වෙයි කියලා. ඩොක්ටර්ස්ලත් කිව්වේ නර්වස් බර ගානක ඩැමේජ් වෙලා කියලා. බලමු. මොකක් හරි අප්සෙට් එකක් වගේ පින්සිරිය. මොකක් හරි අප්සෙට් එකක් වගේ තමයි. නැත්ත රාහුල හාමුදුරුව ඔහොම ඉන්නේ නෑනේ. පැණිවරක ගස් වලටත් හෙන ගහනවලුවේ. පැණිවරක ගස් වලටත් හෙන ගහනවා? කවුද කියන්නේ? අපේ අටවන ජෝර්ජ් මාම. අටවන ජෝර්ජ්? ඒ කවුද? එතකොට කවුද නමය? නවේ කවුද කියලා නම් දන්නේ නෑ. හැබැයි අටවන ජෝර්ජ් මාම කවුද කියලා නම් දන්නවා. ඇයි ඒ අටවන ජෝර්ජ් කියන්නේ? ඒ මාමගේ නම ජෝර්ජ්. එයා ගැරේජ් එකක් කළේ. මොනවා දුන්නත් අටවන එකලු කරන්න. ඒකෙන් හින්දා අපේ බාප්පා කිව්වේ අටවන ජෝර්ජ් කියලා.
මරණේ පොඩි සාදු මොනවා වුණත් එයා අන්තිමට කියනවලු පැණිවරක ගහටත් හෙන ගහනවානේ මහත්තයෝ ඒක හින්දා ඔබ ගණන් ගන්න එපා කියලා මාර මිනිස්සෙක් නේ එයාට සෙනසුරුයි රාහු එකට ලැබලලු සමහර විට රාහුල හාමුදුරන්ටත් එහෙම වෙන්නේ නැති රාහු ලැබුවාමුන්නේ එහෙම වෙන්නේ මට පේන සිහිනය පුරා සරණ රාහු කිව්වේ රාහු කිව්වේ කේතුගේ ලොකු අම්මගේ පුතා අනේ මෝඩයෝ ඥානසිරි කැමදාසේ ඒකවත් දන්නේ නැද්ද අහලා තිබුණාට දන්නේ නැහැ පොඩි සාදු ඇත්තෙනම රාහු කියන්නේ කේතුගේ ලොකු අම්මගේ පුතාද රාහු කියන්නේ ග්‍රහ ලෝකයක් වෙන්න තියෙයි ඒකත් මේ අපේ ලෝක මූලයට කරකිනවා ඇති දෙකක් නැහැ රාහුල හාමුදුරන්ට රාහු ලබල අපොච්චි දැන් මොකද කරන්නේ ඔය රාහු ලැබුවාම විෂ්ණු දෙවියොත් බටකොල කෑවලුයි අන්න පොඩි සාදු බොරුවක් කිව්වා බොරුව මොකද්ද බොරුව විෂ්ණු බටකොල කෑවේ රාහු ලැබුවාම නෙමෙයි එහෙනම් සේනසුරු ලැබුවාම හරි හරි ඔය මොකක් හරි ලැබුවාමනේ විෂ්ණු දෙවියෝ බටකොල කෑවේ ඉතින් දැන් මොකද කරන්නේ පොඩි සාදු අපි කාක්කා කියලා බලු කපුඩු දානයක් දෙමුද බලු කපුඩු දානය අපෝ රාහුල හාමුදුරන්ගෙන් අහන්නතු ඕනම් කරන්න බෑ අයියෝ මිනිස්සු නම් හැමදේම කියන්න ඕනේ නෑ මිනිත්ටි ඇලකිරි කොල්ලෙක් නේ නෑ නෑ සාමනේර පොඩි හාමුදුරගෙන පොඩි සාදු නම් දැන් හොඳටම නරක් වෙලා නරක් වෙලා නෙමෙයි පැහිලා පැහිලා ඉදිරියට බිමට නැමිලා බර වෙලා ඇති අපේ හිමින්සරේ පොඩ්ඩක් රාහුල හාමුදුරුවත් එක්ක කතා කරලා බලමුද පින්සිරා කියනවන් අයියා බල ඉන්න බෑ. ඔහම වෙන්නේ රාහුල බුවාමලි. අපි ඉක්මනට බලු කපුටු දානයක් දෙමුද රාහුල හාමුදුරනේ. එහෙම කොටද? රාහුල හාමුදුරුව ඔහම ඉන්නේ ඇයි දන්නවද? රාහුල බුවාම. ඇත්තද සුදීර? අපි ඒ ගැන පස්සේ වෙලාවක කතා කරමුකෝ. මම මේ වෙලාවේ වැදගත් දෙයක් ගැන කල්පනා කර කර ඉන්නේ. ඒ වුණාට මේකට මොකක් හරි කරන්න වෙනව රාහුල හාමුදුරුවනේ. මොකද්ද දැන් හදිස්සිය? මොකද්ද අපලෙකට විෂ්ණු දෙවියොත් බටකොල කෑවලුනේ. රාහුල හාමුදුරුව මොනව කාල නතර වෙයිද දන්නේ? සුදිර සාමනීර නමක් වුණාම කියන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා. අනික දැන් මම කිව්වනේ මම වෙන රාජකාරියක යෙදිලා ඉන්නේ කියලා. ඒ වගේ වෙලාවට ඇවිල්ලා කරදර කරනවාද? මදයි රාහුල හාමුදුරන්ට තියෙන ආදරයට පණිවිඩයක් කියන්න. ඔවුන් නැති දේවල් කරන්න යනකොට අපිට මේ හොඳ පාඩම්. වැඩි ගොඩද? ගොඩද? පීතිස්ස මහත්තයා කවුද මේ ගැන දන්නේ? ඇයි මෙහෙම අහන්නේ? මගේ කොල්ලෝ ටික පොලිසියට මාට්ටු. ඒක මහානාමයක්. ඌව මරන්න කලින් මගේ කොල්ලෝ ටික පොලිසියට මාට්ටු. අපි ඉවරයි. ඉවරයි. හරි
ඇතිස් මත අපි යමුණේ. මට පේන සිහිනය පුරා සරණ. අප්පච්චි. මේ දරුවෙන් තිකලවා යන්න. කිවි? එතකොට ඔයා? මම එන්නතම දවස් දෙක තුනක් යාවි. එහෙම දෙක පාටම හදිස්සි. නෑ පුතා. මට ඉවර කරන්න මෙහි වැඩ භාගයක් තියෙනවා. අංකල් ඉවර කරන්න හදන වැඩ ටික මමයි මේ දෙන්නම හොඳට දන්නවා. හැබැයි මට අංකල්ට එක දෙයක් කියන්න ඕනේ. සේනිය මරන්න මහා නාම අනතුන්නේ නෑ අංකල්. ඒ ඔක්කොම චමින්දගේ වැඩක්. ඒක නිසා ඔය කෝන්තරේ උඩ අංකල් අදම නොගියොත් අංකල්ට ආපහු මෙන් යන්න වෙන එකක් නෑ අංකල්. අප්පච්චි මම මැරෙනකල් ඔය නැතුව මට තනිම ජීවත් වෙන්න දුවා කියන්නේ. නෝනා. මහත්තයා. මහත්තයාමනේ කිව්වේ. මම මහත්තයාගේ පුතෙක් වගේ කියලා. එහෙමනම් පින් සිද්ධ වෙයි. මේ පුතා කියන දේ අහලා කරුණාකරලා ගින් වාහනේට නගින්න. මගේ දරුවා විනාශ කරපෙවුන්ගේ. මම පලිගන්නෝ. විනාශ කරන්න ඕන. ඊතිස මහත්තයා ඒ වෙලාවට සිද්ධ වෙයි. එහෙනම් කරුණාකරලා දැන් ගින් නගින්න වාහනේට. කවුද මේ ලෝක ඔයාගෙන වැඩියෙන්ම දන්නේ? මගේ අප්පච්චි. එහෙනම් වාගේ හිතේ අමාරුවක් මන් දන්නවා. ඇඟේ අමාරුවක් මන් දන්නවා.
මට පේන සිහිනය පුරා සරණ. අවසානයේ සිද්ධ වෙන්න ඕනි හොඳම දේ සිද්ධ වුණා කියලා නම් මට හිතෙන්නේ නැහැ සුමිත්. භික්ෂුවක් හැටියට හාමුදුරුවන්ට කොහොම හිතුණත් ගිහියෝ හැටියට මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නේ විසඳුණා. දුෂ්ටයෝ නැති වුණා, හොඳ මිනිස්සු ඉතුරු වුණා. සුමිත් මට කියනවාද මහනාම හොඳ වෙලා පාලිතයි චමින්දයි නරක් වුණේ කොහොමද කියලා. කොහොම හරි හැමදාම නරකයි කියලා රෙජිස්ටර් වෙච්ච මනුස්සෙක් අපිට හරිම වෙලාවට පණිවිඩය දුන්නේ නැත්තම් මේ වෙනකොට කතාව ගොඩාක් වෙනස් වෙලා. ඒක නම් එහෙම තමයි. කණ්ඩුල මහනාමට මගදී අල්ලගෙන වෙඩි තියන්න යනවා කියලා කළුවා කෝල් කරලා කිව්වේ නැත්තම් මෙලහකට අපේ බානු මහත්තයත් ඉවරයි, රන්මලියත් ඉවරයි. ඇත්තටම ඔය කළුවා කියන මිනිහා මොන වගේ මිනිහෙක්ද? මං හිතන්නේ මං විතරයි ආව දන්නේ නැත්තේ. කළුවා කියන්නේ පිට මිනිස්සුන්ගේ වැරද්දෙන් මැරේක් වෙච්ච මිනිස්සෙක්. එහෙම නොවනනම් රත්තරන් හදවතක් තියෙන මිනිහෙක්. සුමිට මතකද ශක්ති මහත්තයා ඔය ගැන නිතරම කියවන? අපිට විතරක් නෙමෙයි ආඳුරුනේ, ඒක කළුවටත් හැමදාම කියනවා. මොන ප්‍රශ්නේ වුණත් කළුවට හැමදාම කිව්වේ උඹට හොඳ අනාගතයක් තියෙනවා, හොඳ කල්පනායෙන් වැඩ කරපන් කියලා. සමහර වෙලාවට මිනිස්සු කරන්න දෙයක් නැතිකමට මැර වැඩ කරනවා. මාත් ඒ ගැන හොඳට දන්නවා. කිසිම වෙලාවක අනුන්ට හානියක් කරලා දෙයක් දිනා ගන්න හිතන්න හොඳ නෑ. ඒකෙන් තමන්ට වැඩක් වෙන්නෙත් නෑ, අනුන්ට වැඩක් වෙන්නෙත් නෑ. හැබැයි ඒකෙන් මේකෙන් කවීන්ට නම් නරකක් වුණේ නෑ. මට මොකද්ද වුණ හොඳ? ඇයි ලස්සන කෙල්ලෙක් සෙට් වුණේ? ඇත්තටම කවින් මහත්තයා තමන්ගේ ජීවිතයේ අරමුණක් වෙනුවෙන් මෙච්චර අවධානමක් ගත්තේ කොහොමද? මගේ ජීවිතයේ තිබ්බ එකම අරමුණ ලෝකෙම දන්න මාසෙල් ආටිස්ට් කෙනෙක් වෙන එක. මං ඒකට කොහෙ ගියාද? හැබැයි ඒක තැනකින්වත් මට උදව් කරේ නැහැ. අන්න එහෙම වුණාම මිනිස්සු ජීවිතේට නොකරන වැඩ කරනවා. ඒකට මේ තරුණයන්ට දොස් කියලා වැඩක් නැහැ සුමිත්. ඒ තරුණයන්ට තමන්ගේ පාරේ යන්න තියෙන මාර්ගය අහුරලා බාධක කඩුළු ඇති කරලා. ඒ නිසා මේ ක්‍රමයේ වෙනස් නොකර මේ තරුණයන්ට දොස් කියලා වැඩක් නැහැ. අනේ මන් දන්නේ හාමුදුරුවෝ. ඔවා තේරුම් ගන්න දැන් අපි වයස වැඩි. නෑ සුමිත්, වයසක අය තමයි තරුණයන් ගැන වැඩිපුර හිතන්නේ. වයසට ගියයි කියලා එහෙම ගැළවිලා ඉන්න පුළුවන්කමක් නෑ. මොකද තරුණයන්ට සිද්ධ වෙන හැම ප්‍රශ්නයකටම වයසක මිනිස්සු වගේ කියන්නවා. ඒ කොහොමද? මේවා ටිකක් ගැඹුරු දේශපාලනික කාරණා. අපි වෙලාවක නිදහසේ මේ ගැන කතා කරමු. අපි හැමෝම දේශපාලනය ගැන කතා කරන මම ඔය දැක්කම මේ යන විදියට අපිටත් දේශපාලනය ගැන කතා කරන්න වෙයි. හැබැයි මේ පවතින දේශපාලනය ගැන නම් නෙවෙයි. එහෙනම් හැමෝටනේ බුදු දහමත් එක්ක බැඳිච්ච, දසරාජ ධර්මත් එක්ක බැඳිච්ච ඇත්තටම පවතින ඕනි දේශපාලනය. කහට හොඳම කහට අටම මිලට මැනිකේ මොකද? ඇයි දැන් තරහ වෙලා ඉන්නේ ඉවත බලලා? කොහෙද ගියේ? අපේ හිමියන් උපවැදීමට අවශ්‍ය නැතුව උතුරේ සේනාව සංවිධානය කොට දඹකොල පටුනට පිටත් කොට හැරියා. හෙළයෙන්නක මුතුව සිටියොත් සොලින්ට මේරට යටත් කරගැනීමට නොහැකි වේවි.